Alright, I think ada api anne onna Ranjan Ramanayaka andinna itinga e mahanmaya andinna thamai api anne Adobe Illustrator software ekak pawichchi karala. Ithin man mulinma onna aragatta pencil tool eka aragena mama menna me widiyata lines tika me widiyata mulinma andaganna man samanya beginner kenek widiyata thamai mama handinne. Ithin eka oyalata godakma wedagath wevi mama samanya andina widiya anu. Ithin hari ithin ana oya balagena inna vishesha tanak tiyena na mama aniwaryen slow karala pennanna. මොකද එහෙම නැත්තම් මේ වීඩියෝ එක ඔයාට පැයකට විතර කිට්ටු වෙන නිසා මම පොඩ්ඩක් විතර ස්පීඩ් කරලා තමයි වීඩියෝ එක ඔයාට ලබා දෙන්න සූදානම් කරේ. නමුත් කොහොම වුණත් අවශ්‍ය තැන්වලදී මම ස්ටොප් කරනවා. එහෙම නැත්තම් ඔයාට ස්ලෝ එකේ තමයි මම වීඩියෝ එක දෙන්නේ. ඉතින් ඒක ඔයාට ගොඩාක්ම වැදගත් වේවි. මොකද මෙන්න මේ විදියට බේසික් විදියට ඔයාගේ රූපෙත් නිර්මාණය කරගන්න ගියොත්. Right. එහෙනම් අද මෙන්න මේ වීඩියෝ එක ඔයාලට අරන් ආවේ Adobe Illustrator software එකට ආදරය කරන ඒ වගේම තමයි හැමෝන්ටම වැදගත් වෙයි කියලා හිතලා තමයි මෙන්න මේ වීඩියෝ එක අරගෙන එන්න සූදානම් කරේ. Right. එහෙනම් අපි හැමෝම ඉක්මනටම මෙන්න මේ රංජන් රාමනායක මහත්මයාව අපි මුලින්ම ඇඳගමු. Right, ඉතින් මම මේ වෙනකොට S2යි නාසයයි හරිය මම නිර්මාණය කරගෙන ඉවරයි මට දැන් තියෙන්නේ කට හරිය හදාගන්න තමයි. ඉතින් අපි බලමු කොහොමද කියලා මේ මහත්මයාගේ රංජන් රමණ මහත්මයාගේ කට කොහොමද පෙන්සිල් කරගන්නේ කොහොමද කියලා අපි බලමු. ඉතින් ඒත් එක්කම මම shadows ටිකත් මම ඒ විදිහටම create කරගෙන යනවා. Right, ඉතින් දැන් මම යන්නේ බෙල්ල හරියේ shadows ටික නිර්මාණය කරගන්න. ඉතින් ඒක ගොඩාක් අමාරුයි ඇත්තෙන්ම කියනවා නම් මේ shadows ටික නිර්මාණය කරගන්න. ඉතින් ඔයාලා try කරන්න මොකද experience කරවෝදින් තමයි ඔයාලටත් හොඳ මේකක් ගන්න පුළුවන් හොඳ experience එකක් ගන්න පුළුවන් හැකියාව තියෙන. ඉතින් ඔයාලා try කරොත් තමයි එහෙම නැත්නම් ටිකක් අමාරු වෙනවා. ඉතින් මෙන්න මේ විදියට එකපාරින්ම ගන්න බලන්න මොකද මම මේක මේ විහිකින් ගන්නෙ නැහැ. එහෙම නැත්නම් මම touch pad එකකින් pen එකකින් pen එකකින් මම මේ අඳින්නේ නැහැ. මොකද මේ සේරම කරන්නේ mouse එකෙන්. ඊට පස්සේ මම යනවා මෙන්න මෙතන තියෙන කන ප්‍රදේශය හදාගන්න. ඉතින් එතනදී අවශ්‍ය විදියට මට අවශ්‍ය විදියට මම මෙන්න මේ විදියට නිර්මාණය කරගන්නවා. ඉතින් මේක ගොඩාක් කියන්නේ අත්දැකීම් තියෙන්න ඕන. ඉතින් මම මේ විදියට එකපාරින් ගන්න නම් ඉතින් කොහොම වුණත් ඔයත් මේ විදියට ප්‍රැක්ටිස් කරවතින් ඔයාට පුළුවන් මේ විදියට එකපාරින් ලබා ගන්න. ඉතින් අපි හොඳටම try කරමු හරියටම කන ලස්සනට අරගන්න. අපි ඉක්මනින්ම මේක නිර්මාණය කරගන්න. Try
හරියට ඉතින් මේ වෙනකොට මම කන නිර්මාණය කරගෙන ඉවරයි දැන් මම යනවා ඔළුව හරි එහෙම නැත්නම් කොණ්ඩය නිර්මාණය කරගන්න තමයි මම යන්නේ ඉතින් ගොඩාක් ලේසි හැබැයි මේ කොණ්ඩය නිර්මාණය කරගන්න නම් ඉතින් කොහොම වුණත් ඔයාගේ අතේ හුරුව තියෙන්න ඕන මොන දේ කරන්න වුණත් ඉතින් ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම මේ විදිහ ප්‍රැක්ටිස් කරන්න ඉතින් එහෙම කරොත් ඉතින් තමයි ඔයාලට මේ විදියට ඉක්මනින්ම ඇඳ ගන්න පුළුවන් වෙන්නේ මොකද මගේ ස්පීඩ් එකෙන් නෙමෙයි මම මේක අඳින්නේ ඔයාලගේ ස්පීඩ් එකෙන් ඔයාලා ගැන වගේ හිතලා තමයි මම මේ විදියට මේ නිර්මාණය සූදානම් කරේ ඔයාලටත් බලන්න රයිට් ඉතින් මට අවශ්‍ය විදියට මම මෙන්න මේ විදියට මේක නිර්මාණය කරගෙන ඉවරයි ඊට පස්සේ මම යනවා මූණ එහෙම නැත්නම් සම්පූර්ණ මූණම හදා ගන්න යනවා ඉතින් අපි බලමු කොහොමද කියලා මේ මූණ ප්‍රදේශය හදාගන්නේ කොහොමද කියලා බලන්න ඉතින් මට හිතෙනවා pen tool එක අරගත්තොත් ගොඩක් හොඳයි කියලා මූණ ප්‍රදේශය නිර්මාණය කරගන්න මම ඒක නිසා pen tool එක මෙන්න මේ විදියට අරගෙන මේකේ ලයින් එක ලස්සන්ට create කරගන්නවා ඊට පස්සේ මම කරන්නේ අදාළ රේඛාව මට හරියන විදියට මම මේක ඇඩ්ජස්ට් කරගන්න එක. ඉතින් ඇඩ්ජස්ට් කරගන්න විදිය ඔයා දන්නවා මේ වෙනකොට. ඉතින් මම දැන් යන්නේ රංජන් රාමනායක මහත්මයා ඇඳගෙන ඉන්න ඇඳුම ලස්සන්ට ඇඳ ගන්න. ඉතින් එහෙම නැත්නම් මට එක නිර්මාණය කරගන්න තමයි මම යන්නේ. ඉතින් සාමාන්‍ය මම මේකටත් පාවිච්චි කරේ pencil tool එක. ඉතින් අපිට මේක colors කරගන්න නම් අවශ්‍ය වෙනවා මේක join කරලා ඒක හදාගන්න. ඉතින් අපි ඒක කොහොමද කියලා බලමු. මේක shadows ටික තමයි මම මුලින්ම මේක නිර්මාණය කරගන්නේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට ෆොටෝස් දෙක දෙපැත්තට කරාට පස්සේ ඔන්න මම ඇඳපු ෆොටෝ එක වගේම ඔන්න ඇත්ත ෆොටෝ එකත් ඔන්න ඔය විදියට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය විදියට ඔයාට ස්කෙච් එක ඔයාට මේ විදියට හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපිට පුළුවන් සාමාන්‍ය දැන් අපිට පුළුවන්
colors add කරගන්න. ඉතින් මෙතනදී විශේෂයෙන් මතක් කරගන්න ඕන මෙතන රූපෙට අදාළ වෙන විදියට හරියටම colors ටික add කරගන්න ඕන. කොහොම වුණත් මම basic knowledge එක තියෙන කෙනෙක් විදියට තමයි මම ඔයාලට මේ විදියට ක්‍රියා දෙන්න සූදානම් කරන්නේ. ඉතින් මම සාමාන්‍යයෙන් මේ විදියට නිකන් normal විදියට කළු පාට add කරගන්නවා. කොහොම වුණත් ඔයා try කරන්න හරියටම වාට මේ colors add කරලා හරියට shadows නිර්මාණය කරගන්නකම් ඔයා try කරන්න. ඉතින් මේක මම කරන්නේ ඔයාගෙම ඔයා හිතන විදියට තමයි මම මේක නිර්මාණය කරන්නේ. ඉතින් දැන් මම මෙතනදී කරන්නේ රංජන් රාමනාය මහත්මයාගේ ඇස හරියට ඒ කියන්නේ අර සුදු ඉංග්‍රියා කළු මේ එක තියලා සුදු ටික මේ විදිහට මාක් කරගන්න එක. ඉතින් ඒක ටිකක් අමාරුයි. මොකද තියෙන තැන බලන්න ඕන මේ හැමදේම බලන්න ඕන නිසා කොහොම වුණත් ඔන්න ওই විදිහට මට හිතුණා හොඳයි කියලා. ඉතින් ඒක නිසා මම මේ විදිහට ප්ලේස් කරගන්නවා. ඊට පස්සේ මම යනවා මුඛය එහෙම නැත්නම් කට ප්‍රදේශය පාට කරගන්න. මට හිතුණා මෙන්න මේ වගේ පාටක් හොඳයි කියලා. ඉතින් ඒක නිසා මම මේ විදිහටම ඒක තියලා තිබ්බා. ඊට පස්සේ මම යනවා මූණ පාට කරගන්න. මූණට සාමාන්‍ය පාටක් මම ඇඩ් කරගත්තා. ඒක මම පොඩ්ඩක් වෙනස් කරගන්න ඕන නිසා ඔන්න ඔය විදියට පාට පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගත්තා. ඉතින් මේ පාට තමයි ඔන්න ඔය විදියට ඇතුළත් කරගත්තේ. ඊට පස්සේ යනවා මම මෙන්න මේ විදියට මාලය පාට කරගන්න. ඉතින් ඇත්තෙම කියනවා නම් ප්‍රසිද්ධ මාලයක් තමයි මේක. ඉතින් කොහොම වුණත් මම මේකට කහ පාට ඒ වගේම තමයි තැඹිලි පාට වගේ පොඩ්ඩක් අර පාටත් එක චුට්ටක් මික්ස් වෙලා අමුතු වෙනම පාටක් වගේ එහෙම නැත්නම් තැඹිලි පාට පොඩ්ඩක් තද කරලා වගේ මං හිතන්නේ ගන්න බලන්නේ මම. ඉතින් ඒක ඒ විදියට මට හම්බුණා. ඉතින් ඒක නිසා මම ඒක ඇඩ් කරගත්තා. රයිට්. ඉතින් ඊට පස්සේ මම යනවා රංජන රමණේ මහත්මයාගේ ටී ෂර්ට් එක පාට කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට මට හිතුණා නිල් පාට මේ විදිහට ඇඩ් කරගන්න. ඉතින් ලොකුවට පාටවල් මම ඇඩ් කරන්න යන්නේ නැහැ. මොකද ෂැඩෝස් ගොඩාක් දාන්න තියෙනවා. ඉතින් කොහොම වුණත් මම ලොකුවටම ෂැඩෝස් දාලා වට මේක ඇඩ්වාන්ස් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සාමාන්‍ය විදිහට මම මේක නිර්මාණය කරන්න තමයි සූදානම් කරේ. මම පොඩ්ඩක් ඇහැ වටේ චුට්ටක් ෂැඩෝ එකක් දාගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට මම සාමාන්‍ය ෂැඩෝස් ප්‍රමාණයක් දාගත්තා. ඉතින් ඒවම තමයි බෙල්ල හරියට පොඩ්ඩක් ඔන්න ඔය විදිහට ෂැඩෝස් ටිකක් ඇඩ් කරගත්තා. ඉතින් ඊට පස්සේ මම කරන්න හදන්නේ ඔන්න ඔය විදිහට බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එකක් දාන්න. ඉතින් සාමාන්‍ය මට හිතුණා පොඩ්ඩක් ග්‍රේඩියන්ට් පාට තියෙන ඔන්න ඔය විදිහට තියෙන පාටක් ඇඩ් කරගන්න. මොකද මේ කලර් එකත් එක්ක සාමාන්‍යයෙන් අර මන් දාපු පාටත් එක්ක සාමාන්‍යයෙන් මේක කැපිලා පේනවා. ඉතින් ඒක නිසා මම මේ පාට ඇඩ් කරන්න තමයි හිතාන ඉන්නේ. රයිට්. අපි බලමු ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද කියලා.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි රංජන් රාමණේ මහත්මයාගේ ෆොටෝ එක අපි Adobe Illustrator මාර්ගයෙන් අපි මේක ඇඳගත්තේ. ඉතින් ඔයාලට ගොඩාක් හිතෙන්නේ ලස්සන විදිහට ආවා. ඉතින් ගොඩාක් හිතුවේ නෑ මමත් හිතුවේ නෑ ඇත්තෙන්ම කියනවා නම් මේ විදිහට AVI කියලා. කොහොම වුණත් මේ විදිහට ස්කෙච් එකක් ගහගන්න ඒ වගේම තමයි ඔයා පාටවල් ඇඩ් කරන්න යනකොට ගොඩාක් දේවල් වෙනස් කරන්න වෙනවා. ඉතින් ඒ වගේම තමයි පාටත් එක්ක ඔයා ගොඩාක් කල්පනාකාරීව ඔයා මේ විදිහට පාටවල් ඇඩ් කරලා ඔයාට ගැළපෙන විදිහට ඔයා ෆොටෝ එක නිර්මාණය කරගන්න අමතක කරන්න එපා. ඉතින් මේක කරේ මම බේසික් විදිහට. මොකද ඇඩ්වාන්ස් ඉදිරිය ගියොත් මේකේ ෂැඩෝස් ඒ වගේ තමයි මේකේ ගොඩාක් දේවල් වෙනස් කරන්න වෙනවා. ඒ වගේ තමයි පාටවල් ඇඩ් කරනකොට ගොඩාක් විදියට වෙනස් කරලා ලස්සන කරන්න වෙනවා. ඉතින් කොහොම වුණත් මම ඒ තත්ත්වෙට මං ගියේ නැහැ. මොකද ඔයාලට ටූල්ස් පිළිබඳව මං කියලා දුන්නේ. ඒ වගේ තමයි විවිධ අවස්ථාවලදී මං ඔයාට මේ විදියට අරගෙන එන්න ප්‍රසිද්ධ පුද්ගලයන් නැත්තෙම කියනවා නම්. ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඔයා පළවෙනි වතාවට බැලුවා නම් ඔයාලට පුළුවන් අපේ Adobe Illustrator course එක follow up කරන්න. ඉතින් මේ විදිහට follow up කරවතින් ඔයාලට පුළුවන් බය නැතුව මෙන්න මේ වගේ දෙයකට අත ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ videos තවත් දිගටම බලන්න අපේ channel එකත් එක්ක දිගටම රැඳී සිටින්න. ඉතින් ඒ වගේම තමයි තවත් දවසක මේ වගේ අලුත්ම අලුත් video එකකින් නැවත හමු වෙමු. එතකන් ඔයාලා හැමෝන්ටම සෝදායි සතියක් කියන ගමන් අදටම sign out වෙනවා. ඔයාලා හැමෝන්ටම සෝදායි සතියක්.